අයිබෝන් සුබෝ දැසනක් දි අල්ටිමේට් ගිෆ්ට් කියන ග්‍රන්ථය රචනා කර ජිම් ස්ටෝවල් කියන ලේඛකයා එකිනෙකාට උදව් කර ගැනීම පිළිබඳව අපූරු කතාවක් කියනවා. ඔහු කියනවා අපි අන් අයගේ ක්‍රියාකාරකම් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ අයගේ සාර්ථක නොවන උත්සාහයන් අපි අගය කළ යුතුයි. ඒ වගේම ඒ අයගේ සාර්ථකත්වයට අපි සුබ පැතිය යුතුයි. මේ ආකාරයට එකිනෙකාට උදව් කරගන්නා ප්‍රජාවකට ඒ ප්‍රජාවක සියලුම දෙනාට ජයග්‍රහණය ළඟා කර ගැනීම ඉතාමත් පහසු කාර්යයක් බව. ඒ ආකාරයට තරගකාරීත්වය කියන සංකල්පය බැහැර කරලා තමන්ගේ ශේෂ්ත්‍ර නිර්මාණකරුවන් එකතු කරගෙන මුළු ශේෂ්ත්‍රයම ඉන්ඩස්ට්‍රී එකක් විදිහට ජයග්‍රහණය කරා සාර්ථකත්වය කරා ළඟා කර යුතුයි කියන සංකල්පය හිතේ තියාගෙන තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන සාර්ථක ව්‍යවසායකයෙකුට අද අපි බිසි කතා ඉඩකඩ වෙන් කරනවා. ඒ තමයි සිලෝන් ලෙදර් ක්‍රාෆ්ට් හි නිර්මාතෘ සහ හිමිකරු තිලින පෙරේරා මහත්මා. තිලින අයිබෝන්. අයිබෝන්. තිලින පුංචි කාලේ ඉඳන්ම නිර්මාණකරණයට ආසාවෙන් හිටිය කෙනෙක්. ටිකක් නිකන් අර රිවර්ස් ඉන්ජිනේරින් වගේ දේවලුත් කරලා බලුවනේ ඒ දවස්වල. ඔව්. පොඩි කාලේ ඉඳන් තිබ්බ මට ඔය දේවල් කඩලා බලලා ඒකේ මැකනිසම් එක ඉගෙන ගන්න ආසාව තිබිලා තියෙනවා මට පොඩි කාලේ ඉඳන්. තිලින අලුත් වැඩක් පටන් ගන්නවා. තිලින පටන් ගන්නවා ලෙදර් ක්‍රාෆ්ට්ස් හදන්න. ලංකාවේ තිබුණු ඉන්ඩස්ට්‍රී එකක්. නමුත් මම හිතන්නේ තිලින ආරම්භ කරන කාලය වෙන විට ඒ තරම් පිරිසක් අතරේ ප්‍රචලිත වෙලා තිබුණෙත් නැහැ. මම හිතන්නේ ක්‍රාෆ්ට්මන්ලා ඒ තරම් හිටියෙත් නැහැ ලංකාවේ නේද? ඒක වානේ. මම පටන් ගන්නකොට ක්‍රාෆ්ටර්ස්ලා දෙතුන් දෙනෙක් හිටියේ. මොකද මේ සාමාන්‍ය ලෙදර් ක්‍රාෆ්ටින් වලට වඩා අපේ ලෙදර් ක්‍රාෆ්ටින් කියන එක වෙනස් වෙන. මොකද අපේ හෑන්ඩ් ක්‍රාෆ්ටඩ් කියන කැටගරියකට තමයි වැඩිපුරම යන්නේ. මැෂින්ස් පාවිච්චියෙන් අඩු කරලා වෙනම ක්වොලිටි එකකට ප්‍රීමියම් විදියට හදන කන්සෙප්ට් එක තමයි අපේ හෑන්ඩ් ක්‍රාෆ්ටඩ් කියලා යන කන්සෙප්ට් එක. ඒකේ මම පටන් ගන්නකොට දෙන්නෙක් තුන් දෙනෙක් වගේ පොඩි ප්‍රමාණයක් හොබි එකක් විදියට තමයි කරන් යන ගමන් හිටියේ මා ඇතුළුව. ඔව්. තිලිනත් මුලින්ම මේ ලෙදර් ක්‍රාෆ්ට් එකක් හදාන්නේ තමන්ගේ ආසාවට. තමන්ට ලෙදර් ක්‍රාෆ්ට් එකක් ලෙදර් වොලට් එකක් ඕන හින්දා ඒ කතාව කියමු අපි. ඔව්. මම මුලින්ම පටන් ගන්නකොට මම ඩිජිටල් කන්සල්ටන් කෙනෙක් විදියට රැකියාව කරන ගමන් හිටියේ. එතකොට මට ඕන වුණා ඒ කියන්නේ YouTube එකට ගියාම මොන හරි කාම් වෙන්න වීඩියෝස් බලන්න. එතකොට මම පටන් ගත්තා වුඩ් වර්කින්. එතකොට මේ ලී වැඩ, ඊට පස්සේ ලෙදර් ක්‍රාෆ්ටින් වැඩ, ඔය වයරින් වැඩ, එක එක දේවල් ඔය කාමින් විදියට ASMR කියන කැටගරියකින් වීඩියෝස් බැලුවා. මෙහෙම යනකොට මම දැක්ක ලෙදර් ක්‍රාෆ්ටින් වීඩියෝස්. මම ඊට පස්සේ එක දිගට ඔවා බලන්න ගත්තාම මට ආසයි තුනා ෂා මේක හොඳයි මටම කියලා මොන හරි හදාගන්න. මට මුලින්ම ඕන වුණේ මගේ ලැප්ටොප් එකට කව එකක් හදාගන්න. ඊට පස්සේ මම පොඩ්ඩක් රිසර්ච් කරලා ලංකාවේ කොහෙද තියෙන්නේ කොහොමද බලන්නේ. ඊට පස්සේ මම පිටකොටුවට ගිහිල්ලා මුලදී නම් රෙක්සින් අරන් ඇවිල්ලා ගැලපෙන්නේ නැති ලෙදර්ස් අරන් ඇවිල්ලා කරලා බැලුවා. ඉතින් අර මටම හදාගන්න ඕන කියන එක මත මම ප්‍රොඩක්ට් මම හිතන්නේ හදනවා වොලට්ස් තුනකුයි තව ලැප්ටොප් කව එකකුයි. හැදුවට පස්සේ තමයි මට තේරෙන්න ගන්නේ මගේ යාළුවන්ගෙන් එන රිප්ලයි එක අනුව මම දන්න එන රිප්ලයි එක අනුව මම තේරුම් ගන්නවා මේක මට බිස්නස් එකකට කන්වර්ට් කරගන්න පුළුවන්. මුලින්ම මට ඕනුනේ නිකන් සයිඩ් බිස්නස් එකක් සයිඩ් ඉන්කම් එකක් වගේ දෙයක් හදාගන්න. ඉතින් අර විදිහට තමයි පටන් ගන්න. මට ඕන වුණා මුලින්ම මට ප්‍රොඩක්ට් එකක් හදාගන්න. එහිම තමයි මේක ලෙදර් ක්‍රාෆ්ටින් කියන කන්සෙප්ට් එක මගේ ඔළුවේ නිර්මාණය වෙන්න පටන් ගන්නෙ. ඔව්. තිරින මුල් කාලයේදී හදපු වලට් එකක් නේද මේ ක්‍රාෆ්ට් එක අපිට පෙන්වන්න පුළුවන් ඔබට. මේක තිරින සම්පූර්ණයෙන්ම මේ අතින් හදපු එකක් නේද? ඔක 100% හෑන්ඩ් ක්‍රාෆ්ටඩ්. හරි. තිරිනගේ මේ සිලෝන් ලෙදර් ක්‍රාෆ්ට්ස් කියන සන්නාමයක් තිලින හඳුන්වා දෙනවා. ලංකාවේ මං හිතන්නේ දැන් බොහෝ දෙනෙක් අතරේ ප්‍රචලිත සන්නාමයක් බවට සිලෝන් ලෙදර් ක්‍රාෆ්ට්ස් පත් වෙලා තියෙනවා. තිලින අපිට කියන්නේ කොහොමද දැන් ඔබේ දැන් ඔබට නිර්මාණ කීපයක් හදා ගන්නවා. ඊළඟට ඔබේ යාළුවෝ දකිනවා ඒ අය මේ ගැන හොඳ ප්‍රතිචාර දක්වනවා. ඊන් පස්සේ ඔබ හිතනවා මේක ව්‍යාපාරයක් දක්වා දියුණු කරන්න ඕනේ කියලා. කොහොමද ව්‍යාපාරයක් දක්වා දියුණු කරන්නේ? කොහොමද ආරම්භය සිද්ධ වුණේ? ආරම්භය සිද්ධ වෙන්නේ මම මුලින්ම ඔය ලෙදර් ක්‍රාෆ්ටින් කරන්න ගත්තම මේ මම කියනවා මගේ යාළුවන්ට මෙහෙම දෙයක් තියෙනවා මේක මරු සිංහලෙම කියනනම් මේක සුපිරි වැඩක් කරලා බලන්න ආසයි. එතකොට හැමෝම කියනවා ෂා කරලා මටත් එකක් දෙන්න. හැමෝගෙම එන උත්තරේ තමයි ඔයා හදන්නේ මෙහෙම එකක් නම් මටත් ඕනේ කියන එක. එතකොට මම දැනගන්නවා මෙතන යම්කිසි දෙයක් තියෙනවා කියලා. සහ මම පළවෙනි ප්‍රොඩක්ට් එක හදනවා දෙවෙනි ප්‍රොඩක්ට් එක හදනවා තුන්වෙනි ප්‍රොඩක්ට් එක හදනවා හරිම කැතයි. ඉතින් මට ඒක තේරුම් යනවා හරි මේක ලස්සනට හදන්න ඕන නම් මම ඒක තව ඩෙවලොප් කරන්න ඕනේ කියලා. මම පටන් ගන්නවා ලෙදර්ස් ගැන ඉගෙන ගන්න. මේකේ කොහොමද ටෙක්නිකල් පැති, කවුද ලෙදර්ස් හදන්නේ, කොහෙද හදන්නේ, මොනවද පාවිච්චි කරන හම් වර්ග සහ මටම තේරුණා මට මාර පැෂන් එකක් තිබ්බා කියලා මේක ගැන ඉගෙන ගන්න. වෙනමකුත් නෙමෙයි ටෙක්නිකල් පැති.
හරි මේක මහනවන මොකද හරි ටෙක්නික් එක මොනවාද පාවිච්චි කරන නූල් මම මුල් දවස්වල මට මතකයි දැන් මම මේකට දාලා තියෙන නූල නයිලොන් නූලක් සාමාන්‍යයෙන් ඔය නූල ඔය වගේ ලෙදයකට දාන්නේ නැහැ මේ වගේ ටෙක්නිකල් පැටි ඉගෙනගෙන කරගෙන මම ප්‍රොඩක්ට් එකක් හදනවා ප්‍රොඩක්ට් එක හදුවට පස්සේ මගේ හොඳම යාළුවෙක් ඉන්නවා ඒ යාළුවට යවුවට පස්සේ එයා කියනවා මචං මට මේක විකුණන්න කියලා මම මේක විකුණන්න හදපු යන්නේ නෙමෙයි මට තාම මතකයි ඒ යාළුවගෙන් ඒ යාළුව මගෙන් අහන කීයද කියලා මම විහිළුවට කියනවා 2600යි කියලා ඒ දවස්වල මිනිස්සු පාවිච්චි කරන්නේ 1000 500 වලට තමයි කට්ටිය පාවිච්චි කරේ ඊට පස්සේ එයා කැමතිනෝ එක ගන්න මම බැලුවා ෂා මේක මරුනේ මේක හිතන්න මගේ ඔළුව පොඩ්ඩක් වැඩ කරන විදිය වෙනස් මම බැලුවේ 2600යි නම් මේ වොලට් එක මට මාසෙට වොලට් කීයද මම විකුණන්න ඕනේ ෂා මට කියන්නේ වොලට් 20ක් 30ක් කරගත්තා නම් හොඳයි කියන එක ඉතින් මම ඒ අර සල්ලි වලට වඩා අර වොලට් සහ ඒක කන්සෙප්ට් එකට තියෙන ආසාව හින්දා මම එහෙමම පටන් ගන්නවා තව වොලට් එකක් හදන්න. කොහොම යාට ඒක විකුණලා ඒකේ සල්ලි වලින් ලෙදර්ස් අරගෙන මම හිතන්නේ සිලොන් ලෙදර් ක්‍රාෆ්ට් එකට මම මුලදී ඉන්වෙස්ට් කරේ රුපියල් 5000ක් වගේ සුළු ගානකින් ඉන්වෙස්ට් කළා තමයි මේ කම්පැනි එක මෙතනට ගෙනල්ලා තියෙන්නේ. පස්සේ පොඩි පොඩි ඉන්වෙස්ට්මන්ට්ස් කරනවා. හැබැයි අර පැෂන් එකක් විදියට පටන් ගන්න මට මූලික හේතුනේ මගේ අවටින් අයගේ රිප්ලයි එක. ඒගොල්ලන්ගේ මූණ වෙනස් වෙන විදිය මම ලෙදර් එකක් ලෙදර් ප්‍රොඩක්ට් එකක් පෙන්වුවම ඒගොල්ලන්ගේ මූණ වෙනස් වෙනවා. මම තාම අදටත් අලුත් කෙනෙක්ට ලෙදර් එකක් ගැන කියලා දෙනකොට මූණ වෙනස් වෙන විදියට හරි ආසයි. ඉතින් අර මම විශේෂයෙන්ම දකින්නේ මගේ අමුතු පැෂන් එකක් තිබ්බා මේ ලෙදර් ගැන. මමත් දන්නේ කොහෙන්ද ආවේ කියලා. මේක ටෙක්නිකල් පැති, මේක කැපෙන විදි, ඇයි කැපෙන්නේ නැත්තේ, මොනවාද බ්ලේඩ්ස්, ඒ පැත්ත හින්දා තමයි මේක මූලික වශයෙන් මට ආසෙ තුන එතනින් එහා කරගෙන යන්න. තිනින කියන්නේ තනියෙන් මේ ලෙදර් ක්‍රාෆ්ට් කරන විදිහ ඉගෙන ගත්ත කෙනෙක්. ඔව්. තිනින අපිට කියන්න දැන් ඔබ කිව්වා කෙනෙකුට ලෙදර් ගැන විස්තර කරද්දී ඇයගේ මූණ වෙනස් වෙන විදිහ දකින්න ආසයි කියලා. අපිට කියන්න මොන විදිහ ලෙදර් වර්ග වලින්ද මේ නිර්මාණ කරන්න පුළුවන්? ලංකාවේ මොන විදිහ ලෙදර්ද අපි පාවිච්චි කරන්නේ මේ නිර්මාණ සඳහා? ලංකාවේ එතන මම හැමෝටම කියන දෙයක් තමයි මිනිස්සු කඩේට ගිහලා ජෙනුයින් ලෙදර් හොයනවා. හැබැයි මිනිස්සු දන්නේ ජෙනුයින් ලෙදර් කියන්නේ ලංකාවේ තියෙන ග්‍රේඩ් එකකින් අඩුම සිංහලෙන් කියනවනේ ජරාම ලෙදර් එක කියලා. මොකද ජෙනුයින් ලෙදර් ප්‍රොඩක්ට් එකක් හොයා ගත්තම වාට එක අවුරුද්දක්වත් පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව ලෙදර් ග්‍රේඩ්ස් වෙනවා. ඒක පාඩමක් වගේ යන ගොඩක් වෙලා යන එක්ස්ප්ලেইন කරන්න. හැබැයි මම සිම්පල් විදියට එක්ස්ප්ලেইন කරන්නම්. සාමාන්‍ය ලෙදර් එකක් ගත්තම ඒක මහතයි. ඒක සාමාන්‍ය මහත ලෙදර් එක සාමාන්‍ය මහතයි. ඒක හමක්. ඒක ස්ප්ලිට් කරනවා. ඒකේ තියෙන උඩම ග්‍රේන් එක එකට කියන්නේ අපි টপ ග්‍රේන් නැත්නම් ෆුල් ග්‍රේන් ලෙදර් කියලා. මේ ග්‍රේන් එක තමයි ලෝකේ වැලියු එක වැඩිම ලෙදර් එක. මේකෙන් හදන ප්‍රොඩක්ට්ස් තමයි මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මම යූස් කරන්නේ ෆුල් ග්‍රේන් නැත්නම් টপ ග්‍රේන් කියන ලෙදර්ස් විතරයි. ඒකයි මේ සතාගේ මයිල් පාරවල්, එතකොට යාගේ හැම පාරවල්, යාට වෙච්ච ටික් මාක්ස්, ඒ කියන්නේ මැක්කෝකා පාරවල් ඔක්කොම තියෙන්නේ. මේක තමයි වටිනම ලෙදර් එක. ඊට පස්සේ පොඩි ලෙදර් එකක් ඉතුරු වෙනවා තව ස්ප්ලිට් එකක්. ඕකට තමයි කියන්නේ ජෙනුයින් ලෙදර් කියලා. ගොඩක් ඉන්ඩස්ට්‍රීස් කරන්නේ ගාන අඩු හින්දා මේක උඩින් එක PVC කෝටින් එකක් ගාන මොනවා හරි ආටිෆිෂල් දෙයක් ගාලා ප්‍රොඩක්ට් එකක් හදනවා. එතකොට ඒක ඉක්මනට ක්‍රැක් වෙලා යනවා. හැබැයි අපේ මගේ මෙතන තියෙන ප්‍රොඩක්ට්ස් එකකවත් උඩ ප්ලාස්ටික් ලේයර් එකක් නැහැ, PVC ලේයර් එකක් නැහැ. ඉතින් මේවා ක්‍රැක් වෙලා යන්නේ නැහැ කාලයක් යනකොට. මේවට මම වැඩිපුරම පාවිච්චි කරලා තියෙන ෆුල් ග්‍රේන්, එහෙම නැත්නම් මේ টপ ග්‍රේන් කියන ලෙදර් එක. මේ ලෙදර් දෙක විතරයි මගේ ප්‍රොඩක්ට් වලට පාවිච්චි කරන්නේ. සහ ලෙදර්ස් හදන જાති දෙකක් තියෙනවා. එකක් තමයි වෙජිටෑන් ලෙදර්, අනිත් එක ක්‍රෝම් ටෑන් ලෙදර්. වෙජිටෑන් ලෙදර් කියන්නේ ඒ කාලේ ඉඳන් අපේ කියන්නේ වයිකින්ස් ලගේ කාලේ ඉඳන් ඒගොල්ලන්ගේ ඇඳුම් වලට, ඒගොල්ලන්ගේ ආමර්ස් වලට පාවිච්චි කරපු ලෙදර් එක. ක්‍රෝම් ටෑන් කියන්නේ වෙජිටෑන් ලෙදර් එකක් හදන්න ලොකු කාලයක් යනවා. සමහරව මාස ගණන් යනවා, සමහරව සති ගණන් යනවා. මේ ක්‍රමයට ඉල්ලුමට සැපෙම මදි හින්දා අපි අය හොයාගත්ත ක්‍රෝමියම් සල්ෆේට් කියන කෙමිකල් එක. ඒකෙන් හදන ලෙදර් එක තමයි ක්‍රෝම් ටෑන් ලෙදර් කියන්නේ. ඒක පාවිච්චි කරලා හදන ලෙදර් එක. ඉතින් ක්‍රෝම් ටෑන් ලෙදර් සමහර අයට දවස් දෙකකින් හදන්නත් පුළුවන්. හැබැයි ඒකේ ක්වලිටි එක හරිම අඩුයි. මේ වගේ පටින එකක් බිල් දෙනවා අඩුයි. ඒකේ කාල යූස් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් අපි මගේ හැබැයි ඒ වගේ පාවිච්චි කරලා හදන ප්‍රොඩක්ට්ස් වෙනම තියෙනවා. සමහර අපෝල්ස්ට්‍රි වලට යූස් වෙනවා. ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තියෙනවා. මම පර්පස්ලි මගේ 95% ප්‍රොඩක්ට්ස් යන්නේ වෙජිටෑන් ලෙදර් වලින්. ඉතින් මේවට යූස් කරන්නේ වැඩිපුරම ෆුල් ග්‍රේන් නැත්නම් টপ ග්‍රේන් ලෙදර් සහ මේව ඔක්කොම වෙජිටෑන් ලෙදර්ස්. මෙතන තියෙන ඔක්කොම වෙජිටෑන් ලෙදර්ස්. මේක ක්‍රෝම් ටෑන් ලෙදර් එකක්. මොන සත්තුන්ගේ හම්ද තිලින අපි භාවිතා කරන්නේ මේ වාණ්ඩ නිර්මාණය කරන්න? ලංකාවේ වැඩිම පාවිච්චි වෙන්නේ කවුල් ලෙද, ඊට අමතරව ගෝට් ලෙද. ඊට අමතරව ඕගලන් කැමති නම් එක්සොටික් ෆීලින් එකකට ඕගලන්ට පුළුවන් කවුල් ලෙදයකට මේ වගේ එම්බොස් එකක් ගහන්න. මේක ඇත්ත ක්‍රොක් ලෙද එකක් නෙමෙයි. මේකේ එම්බොස් එක ගහලා තියෙන්නේ ප්‍රින්ට් එකක් විදියට යන්නේ. මේක හීට් කරලා ප්ලේට් එකකින් තමයි මේක කරලා තියෙන්නේ. ඊට අමතරව එක්සොටික්
කැමති අයට සාමාන්‍ය ස්පෙන්ඩින් පාව එක වැඩි අයට තියෙනවා. මේක තියෙන්නේ මම පර්සනලි ආස මගේ පර්සනලි පාවිච්චි කරන බෑග් එක. මේක හදලා තියෙන්නේ ඔස්ට්‍රිච් ලෙදින්, පියෝ ඔස්ට්‍රිච් ලෙද. ඊට අමතරව මං ගාව තියෙනවා කැංගරු ලෙද තියෙනවා, ඔස්ට්‍රිච් තියෙනවා, කව්, එතකොට බෆලෝ ලෙදර්ස් තියෙනවා. මේ වගේ ලොකු වරයිටි එකක් තියෙනවා. මං ගාව ක්‍රොක් ලෙද තියෙනවා. ලංකාවේ ලීගලි ගේන්න පුළුවන් ලෙදර්ස් ගොඩක් ප්‍රමාණයක් මං ගාව තියෙනවා. තිලින්න, දැන් ඔබ ව්‍යාපාරය ආරම්භ කරලා ටික කාලයක් ගත වෙලා. හැබැයි ඔබ මේ ව්‍යාපාරය ආරම්භ කරන මුල් කාලයේදී ටිකක් අමාරු වෙන්නේ නැති මේ මෙටීරියල් හොයාගන්න, විශේෂිත ටූල්ස් තියෙන, කොහොමද ඒ කාලයේ අභියෝගවලට මුහුණ දුන්නේ? ඔව්, දැන් ඔතන මම මුලින්ම හදපු වොලට් එක දැක්කම තේරෙනවා ඒක කිසි ඇලයින්මන්ට් එකක් නැහැ, ඒක ඔහේ පහදලා තින්නේ කියලා. මේකට මූලික හේතුව තමයි එකක් එක්ස්පීරියන්ස් එක, අනිත් එක ටූල්ස්. මේකට හෝල් පංච් කරන වෙනම සෙට්ස් තියෙනවා, වෙනම මැෂිනරීස් තියෙනවා, වෙනම ලෙදර්ස් තියෙනවා. මුල් දවස්වල ඇත්තටම අමාරුයි හොයාගන්න. හැබැයි රිසර්ච් කරලා සමහර ඒවා දැන් අද වෙනකොට ලංකාවේ රුපියල් 5000ට තියෙන ටූල් එක මම ඒ දවස්වල රුපියල් 25000ට ගෙන්නලා තිනවා, ඉම්පෝට් කරලා තිනවා Amazon එකෙන්. ඒ වගේ ඒ කාලේ ටූල්ස් තිබ්බේ නැහැ. හැබැයි මට සිද්ධ වුණා ලොකු ගණන් වල ටූල්ස් ගෙන්නලා ඒව ගැන ඉගෙන ගන්න, සහ ලෙදර් සමහර ඒවා ගෙන්නලා ඒව ගැන ඉගෙන ගන්න. පටන් ගන්න කාලේ නම් ලංකාවේ තිබ්බේ නැහැ අපිට යූස් කරන්න පුළුවන් කිසිම දෙයක්. හැබැයි අද වෙනකොට ගොඩක් අය මේක, මම හිතන්නේ දැන්ට 100ක් 150ක් වගේ ලංකාවේ ඉන්නවා ක්‍රාෆ්ටර්ස්ලා. ඒ වගේම එතනින් වෙනම සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලන් ලංකාවට ටූල්ස් ගෙන්නනවා, මේකට අවශ්‍ය කැමිකල් ගෙන්නනවා. ඉතින් මේක හවුල යන වැඩක් හින්දා ඒගොල්ලන් දැන් ලංකාවට ගෙන්නලා අපිට යම්කිසි ප්‍රමාණයක අඩු ගානකට ගන්න පුළුවන්. අඩු කියන්නේ සාමාන්‍ය ගානකට ගන්න පුළුවන්, සහ ගොඩක් වෙලාවට ඉම්පෝට් කරන එක දැන් අපිට ලේසි වෙලා තියෙනවා. සාමාන්‍ය දෙයක් වෙලා තියෙන මොනහරි ගයක් රටින් ගෙන්න ගන්න එක. ඒක හින්දා ටූල්ස් ගැන, ලෙදර්ස් ගැන ලොකු ඉෂු එකක් නෑ. හැබැයි ලෙදර්ස් නම් තාම පටන් ගන්න කෙනෙක් ලෝකලි ගන්න තරමට හොඳයි. ලෙදර්ස් ඉම්පෝට් කරනකොට එතන තියෙන අමාරුකම් කිහිපයක්. හැබැයි ලෝකලි ලෙදර්ස් දැන්ට අපි දැනට ගන්න තියෙනවා. ඔව්, අද බේසික් කතා මම ආරම්භ කළේම කමියුනිටි එකක සියලු දෙනාම එකිනෙකාට උදව් කර ගැනීම හරහා තම තමන්ට සාර්ථකත්වය කරා ඉතා පහසුවෙන් ළඟා විය හැකියි කියන කියමනකින්. මම ඒ කියමන භාවිතා කරේ තිලින්න එහෙම වැඩ කටයුත්තක් ආරම්භ කරා. එහෙම ලෙදර් ක්‍රාෆ්ට්ස් කරන අයගේ කමියුනිටි එකක් හදලා තියෙනවා. ඒ කමියුනිටි එක හරහා වැඩ කටයුතු කීපයක් සිද්ධ වෙනවා නේද? ඔව්, මම මේ ලෙදර් ක්‍රාෆ්ටින් පටන් ගත්තට පස්සේ මේ වීඩියෝස් බලනකොට මම ආශ කරන කන්සෙප්ට් එකක් තිබ්බා. අපේ ලංකාවේ මම ආශා නැති ගතිගුණයක් තියෙනවා, ඔයා බිස්නස් එකක් කරනවා නම් ඔයා විතරයි කියන එක. මම ඒකට කැමති නෑ. මම කැමති නෑ කම්පිටිෂන් එකට. මම කැමති කමියුනිටි එකට. ඉතින් මම කරේ, මම දන්න ලෙදර් ක්‍රාෆ්ටර්ස් ඔක්කොම කතා කරා. මම තිලින මම මෙහෙම කරන්නේ, අපි එකතු වෙමු, අපි කතා කරලා වැඩගමු. මොකද මේ දවස්වල ලංකාවේ ලෙදර්ස් ටූල්ස් නැහැ. ඉතින් මම ඒගොල්ලන්ට කියනවා අපි ටූල්ස් ගෙන්නමු. ඊට පස්සේ ඔයා ගාව ලෙද මොකක් හරි ටූල් එකක් නැත්නම් මම දෙන්නම්. මං ගාව නැති ටූල් එක ඔයා දෙන්න. මුල් දවස්වල හැමෝටම ටූල්ස් තිබ්බේ නැහැ. මට මතකයි මාත් එක 5-6 දෙනෙක්ගේ වගේ පොඩි ටීම් එකක් මුලින්ම අපේ ගෲප් එකේ හිටියේ. මට හෝල් පංච් කරන්න වොච් ට්‍රැප් එක නැති වුණා. මම යනවා මගේ යාළුවා ගාවට ගිහිල්ලා, මචං මට හෝල් පංච් කරගන්න විදියක් නැහැ දෙන්න. එයා දෙනවා. කස්ටම කෙනෙක් ඇවිල්ලා ස්පෙසිෆික් ලෙද එකක් ඉල්ලනකොට අදටත් මම මැසේජ් එකක් දානවා, මේ ලෙද එක මං ගාව නැහැ, ඔයා ගාව තියෙනවද? එතකොට ඒගොල්ලන් දානවා මං ගාව තියෙනවා, ආරං යන්න. සමහරවිට අපි සල්ලි ගන්නෙත් නැහැ. ඒ වගේ ලස්සන කමියුනිටි එකක් හැදුනා. මේක පර්පස්ලි මට මුල් දවස්වල මම ආස නැහැ මේ කම්පිටිෂන් කියන මේ කන්සෙප්ට් එකට. කට්ටිය කියනවා කම්පිටිෂන් නැත් තිබ්බම අපි දියුණු වෙනවා කියලා. හැබැයි ඒක දැන් ප්‍රැක්ටිකලි ලෙදර් ක්‍රාෆ්ටින් කරන කමියුනිටි එකක් විදිහට දියුණු වෙලා තිනවා. ඉතින් මම කරේ මුලින්ම ගෲප් එකක් හදලා කට්ටියටම කතා කරලා, මචං මෙහෙම අපි සෙට්ලා වැඩේ කරමු එන්න කියලා කතා කරලා, ඒගොල්ලන් එක නොලෙජ් එක ෂෙයා කරගන්න. අපි Zoom calls තිනවා ඒ දවස්වල, නොලෙජ් එක ෂෙයා කරගන්න. අලුතෙන් පටන් ගන්න අයට අපි පුෂ් කරනවා, මල්ලි එන්න, ෆ්‍රී ටූල්ස් තිනවා අපි ගාව කියලා. මම විතරක් නෙමෙයි, මාතක සෙට් වෙච්ච හැමෝම ඔය වයිබ් එක ඒගොල්ලන්ට බෝ වුණා. සමහරවිට ෆ්‍රී ත්‍රෙඩ්ස් දෙනවා, මල්ලි මේ ෆ්‍රී ගම් තියෙනවා, ඕ ආවිල් අරන් යන්න. ලෙදර්ස් කපල ඉතුරු නම් අපි කවදාකවත් විසික් කරන්නේ අලුතෙන් පටන් ගන්න අයට ගෲප් එකේ දාන මේ ලෙදර්ස් වගේ තියෙනවා අරන් යන්න කියලා. ඒගොල්ලන් ඇවිල්ලා ගෝණි පිටින් අරන් යනවා. මේ වගේ ලස්සන කමියුනිටි එකක් බිල්ඩ් වුණා. ඊට පස්සේ මට ඕක තව ඊළඟ ස්ටෙප් එකට ගෙනියන්න ඕනේ හින්දා මම Facebook එකේ, විශේෂම TikTok එකේ, YouTube එකේ මම ෆ්‍රී ක්ලාසස් කරන්න ගත්තා. මුල් දවස්වල මිනිස්සු බැන්නා මාකට් එක කරනවා කියලා. හැබැයි අද වෙනකොට ඒක හින්දා ගොඩක් අය ලෙදර් ක්‍රාෆ්ටින් පටන් අරන් තියෙනවා. ගොඩක් අය ආසයි, ගොඩක් අය වීඩියෝස් බලනවා. ඉතින් ඕනම ඉන්ඩස්ට්‍රි එකක් කම්පිටිෂන් එක තිබ්බොත් මේ ඉන්ඩස්ට්‍රි එක දියුණු වෙනවා අඩුයි. හැබැයි ලෙදර් ක්‍රාෆ්ටින් ඉන්ඩස්ට්‍රි එක අද කමියුනිටි එකක් විදිහට උඩට ආපු හින්දා හැමෝම දියුණු වෙලා තියෙනවා. ඉතින් මෙච්චර කොටි කාලයක් ඇතුළත මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ මේ කමියුනිටි එක එකට සෙට් වෙච්ච හින්දා. ඒක හරි වටිනා කතාවක්. සහ මේ ලංකාවත් ඇතුළුව දකුණු ආසියානු රටවල ව්‍යාපාරිකයින්ට, ව්‍යවසායකයින්ට නැති මෙන්ටල් ස්ටේට් එකක් මං හිතන්නේ. හැම හිතන්න අපි එච්චර කැමති නෑ. අරයව කපාගෙන යන්න ඕනේ, යාට වැඩි හොඳට කරන්න ඕනේ කියන තැන ඉන්න. හැබැයි තිලින කියනවා ඉන්ඩස්ට්‍රියක් විදිහට ඒගොල්ලෝ දියුණු වෙලා තියෙන මේ කමියුනිටි එකක් විදිහට වැඩ කරපු හින්දා කියලා. තිලින, ලංකාවේ මේ ව්‍යවසායකත්වය කියන කාරණාව
මේ අවුරුදු 5ක 10ක කාලේ ඉතාමත් ප්‍රචලිත වුණා. මේ සංකල්පය ගොඩ දෙනෙක් දැනගත්තා. බොහෝ දෙනෙක් ස්ටාර්ට්අප් කම්පනිස් පටන් ගත්තා. හැබැයි ඒ ස්ටාර්ට්අප් කම්පනිස් සමහර වෙලාවට මාසෙයි දෙකයි අවුරුද්දයි ඉක්මනට කලැප්ස් වුණා. ඇයි මෙහෙම කලැප්ස් වෙන්නේ? එහෙම කලැප්ස් නොවෙන්න ඔබ මොනවද කරේ? මම කරේ ලංකාවේ ගොඩක් දුරට ව්‍යවසායකයෝ ෆේල් වෙන්න හේතුව ඒගොල්ලන් බිල් කරන්නේ කම්පනි එකක්. ඒගොල්ලන් බිල් කරන්නේ බ්‍රෑන්ඩ් එකක්. මම හැමෝටම කියන්නේ ඕක නවත්තන්න. ඔයා ඔයාව බිල් කරන්න. මොකද ඒ ව්‍යවසායකයා බිල්ඩුනොත් තමයි යටතේ තව කම්පනීස් බිල්ඩ් වෙන්නේ. ගොඩක් අය ගොඩක් ෆෝකස් කරන හරි මං කරන බිස්නස් එක මම ලෙදර් ගේන්න ඕනේ නැහැ. ඒක නවත්තලා ඔයා බිල්ඩ් වෙන්න. ඔයා මොනවද අලුතෙන් ඉගෙන ගන්න ඕනේ? ව්‍යවසායකයෙක් කියන්නේ නිකන් තනියෙන් බිස්නස් එකක් පටන් ගන්න කරන් යන කෙනෙක් නෙමෙයි. ව්‍යවසායකයා කියන්නේ මේ පොඩි පොඩියට පටන් ගන්න බිස්නස් එක ලොකු ස්කේල් කරන් ස්කේල් අප් කරන්න පුළුවන් පුද්ගලයෙක්ට. එයාට පුළුවන් වෙන ඕනේ තනියෙන් පටන් ගත්ත බිස්නස් එක අඩුම තරමේ 20 30ක්වත් වැඩ කරන තැනකට එන්න. එතකොට තමයි එයා හරි ව්‍යවසායකෙක් වෙන්නේ. ඕකට ඕන කරන මූලිකම දේ තමයි එයාගේ නොලෙජ් එක. එයා කොච්චර දුරට දේවල් දන්නවද? කොච්චර එයාට දරා ගන්න පුළුවන්ද? එයාට කැප කරන්න පුළුවන්ද? අපි හැමෝටම පුළුවන් කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න මම ව්‍යවසායකෙක් කියලා. හැබැයි ඒව හැලිලා යනවා හේතුව එයා එයාව තව තව එයා ඉගෙන ගන්න ඕනේ. මොකද ව්‍යවසායකයා එයා මම හිතන්නේ මරණකම් ඉගෙන ගන්න කෙනෙක්. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයා ඔයාව බිල් කරගත්තොත් ඔයාගේ කම්පැනි එක කවදාකවත් වැටෙන්නේ නැහැ. ඔයා ඔයාගේ කම්පැනි එක දියුණු කරන්න ගියොත් එimhe ඔයාට ඒකට හරිය නොලෙජ් එක නැත්නම් ඔයා වැටෙන්න ඉඩ තියෙනවා. ඔයා වැටුනොත් ඔයාගේ කම්පැනිස් ඔයා බිල් කරන කම්පැනිස් ඔක්කොම වැටෙනවා. ඔව් තිලින තනියෙන් තමන්ගේ ආසාවට මේ ලෙදර් ක්‍රාෆ්ට්ස් හදන්න පටන් අරන් බ්‍රෑන්ඩ් එකක් බවට පත් වුණ කෙනෙක්, සන්නාමයක් බවට පත් වුණ කෙනෙක් කියලා කිව්වොත් මන්නේ වැරදි. තිරින දැන් කලින් තනියෙන් පටන් ගත්ත. දැන් කී දෙනෙක් ඉන්නවද ඔබත් එක්ක ඔබේ සහයට? දැන් වෙනකොට ෆුල් ටයිම් පාර්ට් ටයිම් ඔක්කොම 15ක් 12ක් අතර ප්‍රමාණයක් ඉන්න ඔක්කොම වීඩියෝ එඩිටර්ස්ලා ඔක්කොම එකතු කරාම. හරි. තිලින මේ දැන් අපි හිතමු දැන් මෙන්න මේ විදිහේ වොලට් එකක් කියලා ඔබට මම පෙන්වන්නම්. මේ වොලට් එක ඉතාම ලස්සනයි. මේකේ මේ ෆිනිෂින් එකේ නැත්තම් නිමාව හරිම ලස්සනයි. ජාත්‍යන්තර මට්ටමේ තියෙන නිමාවක් කියලා කියන්න පුළුවන්. තිලින මේ වගේ වොලට් එකක් හදන්න සාමාන්‍යයෙන් කොයිතරම් කාලයක් වැය වෙනවද? කාලය ගත්තොත් එහෙම ඇතරම් කාලය වෙනස් වෙනවා ඒක හදන කෙනා අනුව. ඉතින් මම අපේ ප්‍රොඩක්ෂන් ලයින් එකක් විදිහට මම එක එකයි එක එක ජොබ්ස් වලට ફોકસ කරලා පුරුදු කරනවා. දෙන්නෙක් ඉන්න වොලට්ස් මහන්න විතරක්. ඉතින් එයා මුල් දවස්වල පටන් ගත්තට පස්සේ වඩා ඉක්මනට මහනවා. හැබැයි එක පුද්ගලයෙක් මේක කරොත් එහෙම සාමාන්‍ය පැය 6ක් 7ක් විතර යනවා එක වොලට් එකක් කරන්න. මොකද මේකේ හැම එජ් එකම ට්‍රීට් කරලා තියෙන්නේ ඕක සම්පූර්ණයෙන්ම අතින් මහලා තියෙන්නේ. මේ වොලට් එක ඇවිල්ලා 100% හෑන්ඩ් ක්‍රාෆ්ටඩ්, කිසිම මැෂින් එකක් පාවිච්චි කරලා නැහැ. මේකේ ලෝගෝ ෆොයිල් එක ගහන්න විතරයි මැෂින් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. අනිත ඔක්කොම හෑන්ඩ් ක්‍රාෆ්ටඩ් යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එක අනුව වෙනස් වෙන. හැබැයි ওই ප්‍රොඩක්ට් එකට පැය 5ක් 6ක් අත වගේ යනවා වොලට් එක හදන්න. තිලින දැන් ඔබට එන කස්ටමර්ස්ලා ඔබට එන පාරිභෝගිකයෝ කස්ටමයිස් කරලා ඉල්ලනවද මේ ප්‍රොඩක්ට්ස්? ඒ විදිහට කස්ටමයිස් කරනවද කරලා දෙනවද ඔබ නිර්මාණ? ඔව් මට ගොඩක් එනවා මේ වගේ ඕඩර්ස්. ඒ කියන්නේ හිතන්න ස්පෙෂලි වොච් ට්‍රැප්ස් වගේ දේවල් එහෙම කස්ටමයිස් කරන්න ඕනේ. අපිට ස්ටොක් කරලා විකුණන්න අමාරුයි. ඉතින් ඕනම ප්‍රොඩක්ට් එකක් අපි කස්ටමයිස් කරලා විකුණන්නේ ඊවන් මේ බෑග් එක වුණත් කිව්වොත් මට මේ වගේ දේවල් වෙනස් වෙන්න ඕනේ කියලා ඒක අපි කස්ටමයිස් කරලා දෙනවා. මොකද මම එන කස්ටමර්ස්ලා එන්නේ කෙලිම මම වැඩ කරන තැනට. මගේ මම එතන කියන්නේ ස්ටුඩියෝ එක, සිලොන් ලෙදර් ක්‍රාෆ්ට් ස්ටුඩියෝ කියලා. එතනට ආවට පස්සේ මගේ හැම දෙයක්ම මෙතන තියෙනවා. මගේ ටූල්ස් වලින් ඉඳන් ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් එන කස්ටමර් දෙන රික්වයර්මන්ට් එක අනුව එවලෙන් මම ස්කෙච් එකක් හරි අඳලා පෙන්නනවා. මෙහෙම කරන්න පුළුවන්, මේ වගේ චේන්ජස් කරන්න ඕනේ කියලා. සහ ඇග්‍රීමන්ට් එකකට ආවට පස්සේ ඕනම ඩිසයින් එකක් අපිට කස්ටම් කරලා හදලා දෙන්න පුළුවන්. තිරින ලංකාව කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ දියුණු රටවල් සංසන්දනය කරලා බැලුවම ලංකාව ඇතුළුව මේ දකුණු ආසියානු රටවල් කියන්නේ අපිට ඒ තරම් බයින් පවර් එකක් නැති රටවල්. එතකොට සාමාන්‍යයෙන් අපිට ලෙදර් ප්‍රොඩක්ට් එකක් කියන්නේ ලක්ෂරි අයිටම් එකක්. මේ ලෙදර් ප්‍රොඩක්ට්ස් වලට ලංකාවේ ඉල්ලුමක් තියෙනවද? මම පිළිගන්නේ නැහැ ලංකාවේ බයින් පවර් එක නැහැ කියලා. මොකද 99% of my customers ලැවිලා ලංකාවේ ලෝකල්ස්ලා. මොකද මං කැමති concept එක තමයි ලංකාවේ අය මගේ සිලොන් ලෙදර් ක්‍රාෆ්ට් තමයි කම්පැනි එකේ නම. සිලෝන් ලෙදර් ක්‍රාෆ්ට් කියන්නේ ලංකාවේ නමක්. එහෙනම් මම ලංකාවට කේට කළා තමයි පිට රටයට දෙන්න ඕනේ. අපි දැන් මේ අවුරුද්දේ එක්ස්පෝර්ට්ස් පටන් ගන්න තියෙනවා. හැබැයි අපි මෙච්චර කාල ලංකාවේ අය ફોકસ කළා තමයි වැඩ කරේ. ඩිසයින්ස් උනත් අපි ලංකාවේ අය ફોકસ කළා තමයි වැඩ කරන්නේ. එක්ස්පෝර්ට් කරත් පිට රට ඉන්න ලංකාවේ අය ફોકસ කළා තමයි මම කරන්නේ. මොකද අපිට බයින් පව එකක් නැහැ කියන්න බෑ. මම ඒක පිළිගන්න යම් තාක් දුරට කැමති නැහැ. මොකද හේතුව
මගේ ප්‍රඩක්ස් ඇතරම සෙල් වෙනවා ලංකාවේ මට සමහරවිට ඉල්ලුමට සැපයුම දී ගන්න බැරි අවස්ථාවන් බොහෝම එනවා සීසන් එක එහෙම එනකොට මට හරි අමාරුයි ඉල්ලුමට සැපයුම දෙන්න සමහරවිට අපි පෝස්ට් දානවා ඔක්කොම ක්ලෝස් කරලා තියෙන්නේ අපි ආයේ බාර ගන්න නැහැ කියලා ඕඩර් ඒ වගේ බයින් පව එකක් ලංකාවේ තියෙනවා හිතන්න ලක්ෂරි ප්‍රොඩක්ට් එකකට ඒ වගේ බයින් පව එකක් තියෙනවා නම් මොකද එක්සැම්පල් එකක් දැන් මට මොනා හරි ඕන නම් අපි මයින්ඩ් සෙට් එක වැඩ කරන්නේ මම හොඳම ක්වොලිටි එකකින් එක ගන්න ඕනේ ඒක මොනා වුණත් කමක් නැහැ කියන එක අපේ හිතේ තියෙන දෙයක්. ඉතින් ලංකාවේ බයින් පව එක අපිට ඕන ප්‍රොඩක්ට් එකක් විකුණ ගන්න තියෙනවා. ඔයාට ඕන කරන්නේ හොඳ මාකටිං ස්ට්‍රැටජි එකකුයි හොඳ ගුඩ් ක්වොලිටි ප්‍රොඩක්ට් එකකුයි ගන්න අය ඕන තරම් ඉන්නවා. අපි තවදුරටත් සිලෝන් රෙදර් ක්‍රාෆ්ට්ස් ගැන තිරණත් එක්ක කතා කරනවා කෙටි විරාමයකින් අනතුරුව. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වන්නේ බිසි කතා වැඩසටහන සමගින්. අද අපි කතා කරන්නේ තිලිනත් එක්ක තිලින සිලෝන් රෙදර් ක්‍රාෆ්ට්ස් කියන බ්‍රෑන්ඩ් එකක් හදලා තියෙනවා. දැන් තිලිනත් එක්ක විරාමයට කලින් කතා කරද්දි තිලින කියපු දෙයක් තමයි මේ රෙදර් ක්‍රාෆ්ට්ස් වලට මේ බඩු වලට ඉල්ලුමක් ලංකාවේ තියෙනවා කියන එක. දැන් හැබැයි ඔබත් කියපු කාරණාවක් තමයි තවත් නිර්මාණකරුවන් ඉන්නවා. ඇයි ඔබවම හොයාගෙන ඔබේ පාරිභෝගිකයින් එන්නේ? එකක් තමයි මම ඒගොල්ලන්ට නොලෙජ් එක ෆ්‍රී ෂෙයා කරනවා. මම කියන මගෙන් බඩු ගත්තත් නැතත් මම එන කස්ටමර්ට මුලින්ම කියලා දෙනවා මොකද්ද ලෙදර් එකක් කියන්නේ. සහ කොහොමද ඔයා පර්චේස් කරන්න ඕන මම එන හැමෝටම කියනවා ඔයා මගෙන් ගන්න එපා. හැබැයි මට විනාඩි 5ක් දෙන්න ඔයාලට ලෙදර්ස් ගැන එක්ස්ප්ලেইন කරන්න කියලා මගේ වෙනම වයිට් බෝඩ් එකක් තියෙනවා දොරේ මෙල්ලලා මම ඒගොල්ලන්ට ටී ක්ලාස් එකක් කරනවා ෆ්‍රී. හරි මේක තමයි ලෙදර්. ඔයා ගන්නකොට මෙහෙම ගන්න මගෙන් ගන්න එපා. මෙහෙම ගන්න කියලා මම එයාට නොලෙජ් එක දෙනවා. ඉතින් මම දෙන නොලෙජ් එක මං ගාව තියෙනවා. මම මංගව නැති දෙයක් කස්ටමර්ට දෙන්නේ නැහැ. ඒක හින්දා කස්ට ඕනම කස්ටමර් කෙනෙක් ඔටෝමැටිකලි පුෂ් වෙනවා මගේ ප්‍රොඩක්ට් එක ගන්න සහ මම හැම ඩීටේල් එකක්ම බලනවා මගේ ප්‍රොඩක්ට් එක විකුණන කලින් කොහොමද මේක වෙන්නේ කොහොමද වෙන්නේ ඇයි මම මේක කරන්න ඕනේ කියන ඒ වගේ මම මාවම ප්‍රශ්න කරනවා. මගේ කස්ටමර් කෙනෙක් බඩුවක් ගන්නවා නම් එයා මොනවයි ක්වොලිටි එකක්ද එක්ස්පෙක්ට් කරන්නේ. ඒ වගේ බලලා මම උපරිම ක්වොලිටි එකෙන් මගේ ප්‍රොඩක්ට්ස් හදලා තින්නේ සහ මම කස්ටමර් කෙනෙක් ආවම මම කවදාකවත් කස්ටමර්ට බඩුවක් සෙල් කරන්නේ නැහැ. මං එයාට බයි කරන්න උදව් කරනවා. ආ මචං සමහරලාට මං සර් මැඩම් කියනවා තඩු වෙන කස්ටමර්ස්ලා සමහර ගොඩක් අය මට මචං කියලා කියන්නේ. නැත්තම් බ්‍රදර් කියනවා කොහොමද මල්ලි ඔහොම තමයි මාර මම කස්ටමර්ස්ලාත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් හදා ගන්නවා ආපු ගමන්. එයාත් එක්ක සමහර කස්ටමර්ස්ලා ඇවිල්ලා පර්සනල් දේවලුත් කතා කරලා යනවා අපේ ඔෆිස් එකේ. ඒ වගේ ලොකු රිලේෂන්ෂිප් එකක් මම හදාගෙන තිනු කස්ටමර් එක්ක මොකද කස්ටමර්ව සතුටු කරන එක තමයි මම මගේ ප්‍රොඩක්ට් එකෙන් කරන්න ඕනේ. ඉතින් කස්ටමර් එක්ක ඕපන්ලි කතා කරන හින්දා ගොඩක් දුරට කස්ටමර්ස්ලා 100%ක්ම මාව විශ්වාස කරලා බඩු ගන්නවා. ඔව් තිරින කස්ටමර්ට බාන්න එහෙම නැත්නම් තමන්ගේ ප්‍රොඩක්ට් එක විකුණන්නේ කස්ටමර්ට ඩිෂන් එක මේක කරන්න උදව් කරනවා. මම යත් එක්ක දාලා පර්චේස් කරනවා. එයා එක්කන් ගිහලා මේවා තමයි ලෙදර්ස් ඉන්නේ අපි මේකෙන් කරමු නේද මම කවදාකවත් කියන්නේ නැහැ මේකෙන් කරන්න කියලා. අපි මේකෙන් කරමු නේද මේක හොඳයි නේද ඔයාගේ බෙල්ට් එක තව හීනි කරමු නේද මෙහෙම කර මම එයාට ඒ කියන්නේ මම විකුණන්න ගියොත් එම්බ එයාගේ මගේ ලොකු ඩිස්ටන්ස් එකක් තියෙනවා. හැබැයි මම යත් එක්ක එකතු වෙලා මේක බයි කරොත් අපේ ඩිස්ටන්ස් එකක් නැති වෙලා යනවා. ඉතින් ඒක ලොකු කන්සෙප්ට් එක හැමෝටම කරන්න පුළුවන් නම් ඔයා එකතු වෙලා කස්ටමර් එක්ක සිලෝන් ලෙදර් ක්‍රාෆ්ටින් බඩු ගන්න. එතකොට කස්ටමර්ට ලේසි හත්. එයා කියන දේ ඇත්ත නේද කියලා එයා බඩු ගන්නවා. මොකද තියෙනගේ ඒ සංකල්පයත් ලංකාවේ ක්‍රියාත්මක කළ යුතු සංකල්පයක් කියලා අපිට හිතනවා. මයිදනේ ඒ නිසාම වෙන්නේ නැති සමහර වෙලාවට ව්‍යාපාර කඩා වැටෙන්නේ. සමහර ස්ටාර්ට්අප්ස් කඩා වැටෙන්නේ. මොකද ලොකු දුරස්ත භාවයක් පවත්වා ගන්නවා. කස්ටමර් එක්ක වෙන විදිහක බැඳීමක් කොහොම හරි මේක විකුණන්න ඕනේ කියන තැන තිලින නැහැ. නේද තිලින? තිලින දැන් ඔබ උසස්ම තත්ත්වයේ ලෙදර් තමයි ඔබේ භාණ්ඩ සඳහා භාවිතා කරන්නේ කියලා කිව්වා. අපිට කියන්න හොඳ ලෙදර් එකකින් හදපු මේ විදිහේ භාණ්ඩයක් කොයිතරම් කාලයක් අපිට භාවිතා කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් මේක දැන් සාමාන්‍ය වොලට් එකකට වඩා මේව පාවිච්චි කරන විදි තියෙනවා. එක්සැම්පල් එකක් කියෙම මගේ මේ වොලට් එක ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් මේක අවුරුදු 15ක් 20ක් වුණත් පාවිච්චි කරන්න. අවුරුදු 50ක් 100ක් වුණත් කාලෙකට යන්න පුළුවන් ඔයා පාවිච්චි කරන විදිය 90. එක්සැම්පල් එක තමයි ඔයා මේක පිටිපස්සේ සාක්කුවේ දාන් හිටියොත් එහෙම ඔයාගේ ඒ කියන්නේ මේකට එන තෙරපොමට මේකේ කාලය අඩු වෙන්න පුළුවන්. සහ ප්‍රොඩක්ට් එක හදලා තියෙන විදිය සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා අපි මිනිමල් කියන කන්සෙප්ට් එකට යන්න හේතුව මට ඕනේ මේ ප්‍රොඩක්ට් එක වැඩි කාලයක් පාවිච්චි කරන්න. එතකොට මම මේ ලෙදර් එකේ තියෙන ක්වොලිටි එකටම ප්‍රොඩක්ට් එක හදන්න ඕනේ. මාකට් එකේ ගොඩක් අය ඕනට වඩා ලෙදර් සීනි කරලා ඒක ඩැමේජ් වෙන විදියට හදනවා. ඒ වගේ වොලට් එකක් පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 4ක් 5ක්. හැබැයි මම මේ හදලා තියෙන විදියට මේක අවුරුදු 15ක් 20ක් සාමාන්‍ය විදියට පාවිච්චි කරත් පාවිච්චි කරන්න පුළුවන්. සහ මම වගේ කෙනෙක් හැමතැනම දාලා නාස්ති වෙන විදියට වොලට් පාවිච්චි කරන කෙනෙක් පාවිච්චි කරත් අවුරුදු 7ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. සහ කල් යනකොට මේවා මේක විදි තියෙනවා මේක කොහොමද කාලයක් පවත්වාගෙන යන්නේ කියලා. ඒක එක්සැම්පල් එකක් තමයි මේක ඇවිල්ලා අපේ හැම වගේ හැමක් මේකටත් තියෙනවා මේක ඩ්‍රයි වෙනවා අපේ හැම ක්‍රීම් ගාන වගේ මේකට වෙනම ක්‍රීම් මම හදලා තියෙනවා. ඒ ක්‍රීම් ගාල කළා ලස්සන පාවිච්චි කරොත් නම් අර අවුරුදු 50 ටාගට් එකට යන්න පුළුවන්.
ඒකත් විශේෂිත කාරණාවක් තමන්ගේ තමන් ආස කරන ප්‍රඩක්ට් එකක් දැන් තිරින කියපු කාරණාවක් තමයි මෙහෙම ලෙද ප්‍රඩක්ට් එකක් ඇවිල්ලා ගන්න හරිම ආසාවෙන් මේක මම පාවිච්චි කරන්න ඕන කියලා. එතකොට ඒකට පොඩ්ඩක් ඒක ගැන සැලකිලිමත් වෙනවා නම් යම් ප්‍රමාණයක ඒ ගැන කෑ කරනවා නම් මේක ටිකක් වැඩිපුර කාලයක් භාවිතා කරන්න පුළුවන් නේද? ඔබට පේනවා ඇති මෙන්න මෙතන ටිකක් ලොකු බෑග් එකක් තියෙනවා, ට්‍රැවලින් බෑග් එකක්, තිරින පර්සනලි භාවිතා කරන බෑග් එක. මේක හදලා තියෙන්නේ මේ පැස්මරෙක්ගේ හැමෙන් කියලා. පැස්මරාගේ හැමෙන්. ඇතරම මම හිතන්නේ අපි කවුරුත් නොදැන හිටපු කාරණාවක් තමයි මේ පැස්බරාගේ හැම මේ ලෙද භාණ්ඩ නිර්මාණය කරන්න භාවිතා කරනවා කියන එක. මේ වගේ නිෂ්පාදනත් ඔබ සිද්ධ කරනවද? මේවත් ඉල්ලන පාරිභෝගිකයෝ ඔබට ඉන්නවද මේ වගේ හැමකෙන්? ඔව්, සමහර කස්ටමර්ස්ලා ඉන්නවා ඒගොල්ලන් ආසයි එක්සොටික් ෆීලින් එකකට. ඒ කියන්නේ වෙන් වෙච්ච දෙයකට, යුනික් දෙයකට. එතකොට මේ ලෙද එක ඇවිල්ලා මේ ඔසී වලින් ගෙන්නලා අපේ මාකට් එකේ තියෙන ලෙද එකක් අරන් තමයි මම මේ හදලා තියෙන්නේ. මේකට ඔස්ට්‍රිච් ලෙද කියලා කියන්නේ. දැන් ඕස්ට්‍රේලියාව වල වගේ තියෙනවා මේ ෆාම්ස්, අපේ කුකුල්ලුන් කන වගේ ඒගොල්ලන් පැස්බරාගේ හැම කනවා, මස් කනවා. ඉතින් ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් වලින් එළියට එන අවුට්පුට් එකක් තමයි මේ පැස්බරාගේ හැම. මේ වගේ තව තව ඉන්ඩස්ට්‍රීස් තියෙනවා. එකක් තමයි ක්‍රොකඩයිල් තායිලන්ඩ් වල, එහෙම කිඹුල්ලුන්ගේ මස් කනවා. ඒ වගේනුත් ඒ හැම අරගෙන ලෙදර්ස් හදනවා. මේ වගේ ලෙදර්ස් ಜಾති කීපයක් තියෙනවා මංගාව. ගොඩක් කස්ටමර්ස්ලා ඉන්නවා මේ වගේ ලෙදර්ස් වලට ආසයි. සමහර අය ඉන්නවා ඇවිල්ලා රිසර්ව් කරලා තියලා මාස දෙක තුනේ සල්ලි එකතු කරලා ඇවිල්ලා ගන්න අයත්. මොකද සාමාන්‍යයෙන් එක්සොටික් බෑග් එකක් වොලට් එකක් ටිකක් සාමාන්‍ය වොලට් එකට වඩා ගණන්. හැබැයි ලංකාවේ ඉල්ලුම තියෙනවා. ලංකාවේ ගොඩක් අය කැමති ඒ වගේ දෙයක් පර්චේස් කරන්න. විරාමයට කලින් අපි කතා කර කර හිටපු කාරණාවක් තමයි තිලින කිව්වා, තිලින එක්ස්පෝර්ට් මාකට් එකටත් දැන් බඩු නිර්මාණය කරනවා කියන එක, ප්‍රොඩක්ට්ස් නිර්මාණය කරනවා කියන එක. ඒකෙනත් අපි දැනගන්න කැමතියි. එක්ස්පෝර්ට් මාකට් එකට අමුතුවෙන් නිර්මාණය කරන්න දෙයක් නැහැ. මොකද මේ ඔක්කොම එක්ස්පෝර්ට් ක්වොලිටි. එක්ස්පෝර්ට් කරන්න පුළුවන් ක්වොලිටි එකට තමයි මම ලංකාවට විකුණන්නේ. ඉතින් මම හැබැයි මෙච්චර කල් ලංකාව පිට රට අයට මගේ වෙබ්සයිට් එකෙන් විකුණන්න පුළුවන් ක්‍රමයක් හදලා දීලා තිබ්බේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ අපි පටන් ගත්ත අප්‍රේල් වගේ වෙනකොට ඉවර කරා වෙබ්සයිට් එකෙන් ඩුබායි, කටා, එතකොට ඕස්ට්‍රේලියා, USA වගේ රටවල් කිහිපයකට අපි ඕපන් කරා වෙබ්සයිට් එක. ඒගොල්ලන්ට පුළුවන් පර්චේස් කරන්න. සහ මුලින්ම මම ටාගට් කරේ පිටරට ඉන්න ලංකාවේ අයව, ගෙදර මිස් වෙච්ච අයව. එතකොට ලංකාවේ කියලා ප්‍රොඩක්ට් එකක් ඒගොල්ලන්ට එහෙට ගෙන්න ගන්න පුළුවන් වෙන්න. ඔව්, දැන් ඔබේ සිලෝන් ලෙදර් ක්‍රාෆ්ට්ස් කියන වෙබ් අඩවියෙන් පිටරටවල ඉන්න අයට ඔබේ නිර්මාණ මිලදී ගන්නට හැකියාව තියෙනවා කියලා ඔබ කිව්වා. වෙබ් අඩවිය මොන විදිහේ නිර්මාණද අලෙවි කරන්න එකතු කරලා තියෙන්නේ? වෙබ් අඩවිය මගේ තියෙන හැම ප්‍රොඩක්ට් එකක්ම තියෙනවා. කස්ටම් මෝඩර්ස් අර අනිත් හැම දෙයක්ම තියෙනවා. කස්ටම් මෝඩ එකක් වුණත් රටකට ගෙන්න ගන්න පුළුවන්. අපිට කස්ටම් මෝඩර්ස් ගොඩක් ගෙන්න ගන්නවා. ස්පෙෂලි මේ වගේ බෑග්ස් එහෙම කෝල් කරලා අපිත් එක්ක WhatsApp එකේ chat කරලා ඒගොල්ලන් අවශ්‍ය විදියට ඒගොල්ලන් reference image එකක් එවුවම අපිට ඒ විදියටම හදලා ඒ රටවල් වලට අපි ගෙදරටම යවනවා. කස්ටමර්ස්ලාගේ ප්‍රතිචාර කොයි වගේ? සුපර්බ්. ඒ කියන්නේ කස්ටමර්ස්ලා ආවම මගෙන් බඩුවක් ගත්තට පස්සේ ඒගොල්ලන් සමහරවල් නිකනුත් chat එකක් දා. දැන් මේ ළඟදී මගේ ඇඟිල්ල කැපුණාට පස්සේ මම දැම්මා මෙහෙම කරදරයක් වුණා. මම ටික කාලයකට මට කස්ටම් ඕඩර්ස් කරන්න විදියක් නැහැ. මොකද මම ඩිරෙක්ට්ලි ඉන්වෝල්ව වෙලා තමයි කස්ටම් ඕඩර්ස් කරන්නේ මගේ ටීම් එකක් හිටියට. මං හිතන්නේ මට මං වෙනම කෙනෙක්ට කිව්වා මේ විෂස් ටිකට රිප්ලයි කරන්න කියලා. ගොඩක් අය කෝල් කර කර අහලා තිබ්බේ. ඒ වගේ ඒගොල්ලන් බඩු ගත්තට පස්සේ සිලෝන් ලෙදර් ක්‍රාෆ්ට් එකත් එක්ක මාර රිලේෂන්ෂිප් එකක් බිල්ඩ් වෙලා තියෙනවා. ගොඩක් අය දැන් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් වලින් එහෙම යනකොට ගොඩක් අය කෝල් කරලා තියෙනවා මට. ඒ වගේ මාර රිලේෂන්ෂිප් එකක් තියෙනවා. මොකද මම ඒගොල්ලන් එක්ක හරි යාළුවෝ වගේ වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලන් නිතරම කස්ටමර් කෙනෙක් ආවට පස්සේ යා නිතරම අපිත් එක්ක chat එකේ ඉන්නවා, කතා කරනවා. වොලට් එකක් ගත්තට පස්සේ සමහර අය කියනවා මල්ලි අයියේ මම මේක පාවිච්චි කරලා මෙච්චර කල් දැන් මොකද්ද මං කරන්න ඕනේ. ඊට පස්සේ මම ඒගොල්ලන්ට ඇඩ්වයිස් කරනවා, අරව කරන්න මේව කරන්න. ඒක නිකන් ජර්නි එකක්. මගේ ප්‍රොඩක්ට් එක කස්ටමර් කෙනෙක්ට ජර්නි එකක්. ඉතින් ඒගොල්ලන් නිතරම අපිත් එක්ක සම්බන්ධතාවය තියාගන්න ප්‍රොඩක්ට් එකක් ගත්තට පස්සේ. ඔබේ මේ ලෙදර් ක්‍රාෆ්ට්ස් වලට තියෙන මේ පැෂන් එක නිසාද, මේ අසීමිත ආසාව නිසාද මෙච්චර දුර ආවේ? මම හිතන්නේ ඔව්, මෙච්චර දුර එන්න පළවෙනි හේතුව මම හිතන්නේ මගේ ගෝඩ්. මම කැමති නැහැ ඒ තැන වෙන කෙනෙක් කිසිම දෙයකට දෙන්න. මොකද මමත් එළ සාමාන්‍යයෙන් මම ලෑලි ගෙදරක හිටියේ. දැන් තියෙන ඔෆිස් එක මගේ තිබ්බ ගෙදර. ඒ කියන්නේ පොඩි තනි කාමරයක මම ජීවත් වුණේ අම්මයි තාත්තයි නංගි එක්ක. ඉතින් දෙවෙන් වාසේ හින්දා තමයි මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. සහ මගේ පැෂන් එක එන්නත් හේතුව ඒ දෙවෙන් වාසේම තමයි, මගේ ගෝඩ්ව තමයි මම විශ්වාස කරන්නේ. මොකද ඒ ගොඩක්කට අමාරුයි මේ පැෂන් එකක් ආවත් එතනින් එහා ඒක ටාගට් කරගෙන වැඩ කරන්න. ඉතින් මම මගේ තියෙන අනිත් කම්මැලිකම් ඒ ආසාවල් ඔක්කොම කඩාගෙන තිනෝ මේ පැෂන් එකක් කරගන්න. සාමාන්‍ය පැෂන් එකක් මම හිතන්නේ පැෂන් එකක් ඔටෝමැටිකලි එනවා කියලා.
පැශන් එක පටන් ගත්තට පස්සේ එතනින් එහා අපි ඇක්ට් කරන්න ඕනේ පැශන් එකට. නැත්නම් දැන් අපිට බැලුවට පස්සේ පැෂන් ගොඩක් එන අය ඉන්නවා, හැබැයි ඒගොල්ලන් කඩලා කැඩිලා වැටෙනවා. අර පැෂන් එක ෆීඩ් කරන්න ඕනේ. ඒක නිකන් ෆයර් එකක් වගේ. ඒකට දර දාන්න ඕනේ. ඉතින් දර දදා ඒක ජීවතුන් අතර තියාගන්න හින්දා තමයි මම හිතන්නේ මෙච්චර දුරට මම ඇවිල්ලා තින්නේ. ඒ කියන පැෂන් එකේ ආසාව තාම ගින්නක් වගේ හදවත ඇතුලේ තියෙනවා. තාම බර්න් වෙනවා. ඒ නිසා දිගටම මේ නිර්මාණ කරනවා නේද? අපි කතා කරන්නේ තිරින පෙරඩත් එක. සිලෝන් ලෙදර් ක්‍රාෆ්ට්ස් කියන සන්නාමය හදන්නේ තිරින පෙරඩා. ඔහු මේ නිර්මාණකරණය ආරම්භ කරනකොට ලංකාවේ කීප දෙනා හිටියකෝ දැන් වෙනම කමියුනිටි එකක් බිහි වෙලා තියෙනවා කියලා කිව්වා. තරගකාරීත්වය හොඳ නෑ කියන තැනයි තිරින ඉන්නේ. අපි ඒ ගැනත් ඇත්තටම කතා කළා. තිරින මේ නිර්මාණ කරනකොට දැන් ඇත්තටම ඔබ මුලින්ම තනියෙන් මේ නිර්මාණ පටන් ගත්ත කෙනෙක්. දැන් ඔබේ යටතේ කීප දෙනෙකු සේවය කරනවා. ඔබ සමග කීප දෙනෙකු සේවය කරනවා. හැබැයි සාම්ප්‍රදායික CEO කෙනෙක් නම් CEO කියන තනතුරට ආවට පස්සේ තමන්ගේ ආයතනයේ වෙන ක්‍රියාකාරකමක් සිද්ධ කරන්නේ කම්පැනි එක මැනේජ් කරන එක විතරයි කරන්නේ. හැබැයි ඔබ එහෙම නෙමෙයි. ඔබ සාම්ප්‍රදායික CEO කෙනෙක් නෙමෙයි. සාම්ප්‍රදායික ආයතන හිමිකරුවෙක් නෙමෙයි. ඇයි ඒ විදිහට කටයුතු කරන්නේ ඇත්තටම? මම කැමති යටතේ වැඩ කරනට වඩා සමග වැඩ කරනවා කියපේක මම කැමතියි. මොකද සමහරවල් මගේ ටීම් එකේ දාලා මම ෂෝටයි බාටයි දාලා ඔෆිස් එකට එන්න වැඩ කරනවා. සමහරවල්ට ඒක හරි නැති වෙන්න පුළුවන්. හැබැයි කස්ටමර්ස්ලා ආව සමහරවල්ට මම ෂෝටයි බාටයි තමයි ඉන්නේ. මම හිතන්නේ 120ක් දුරට සමහර දවස්වල මට කම්ෆර්ටබල් ඉන්න ඕනලාට මම එහෙම ඉන්නේ. සහ මගේ ඔෆිස් එකේ අඟල් 65 ටීවී එකක් තියෙනවා. ගේම් ගහන්න පුළුවන් කට්ටියට. ඒ වගේ එතන මම ඇම්බියන්ස් එකක් හදලා තිනු ගෙදර වගේ. ඉතින් මම කැමති නැහැ හරි මම CEO යා වැඩ කරන මේකයි මම ඒකට කැමති නැහැ. මම ඒගොල්ලෝ එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. මම ඒගොල්ලන්ගේ පාට් එකක්. මම ඒගොල්ලන්ගෙන් වෙන් වුණොත් මම වෙනම පුද්ගලෙක් වෙනවා. එතකොට මගේ ටීම් එක හරියට හදාගෙන යන්න බෑ. මම හිතන්නේ ඔතන තමයි බොස්ගේ ලීඩර්ගේ වෙනස ඉන්නේ. මම කැමති ලීඩර් කෙනෙක් වෙන්න බොස් කෙනෙක් වෙනවට වඩා ඒගොල්ලන් ආරක් කරන මේක කරන මම ඒකට කැමති නැහැ. මල්ලි අපි මේක කරමුද? මල්ලි අපි මේක කරමු. මල්ලි මෙහෙම අයිඩියා එකක් තියෙනවා. මම අයිඩියාස් ෂෙයා කරගන්න මගේ ටීම් එකත් එක්ක සමහරට අලුතෙන් වැඩට ආපු කෙනෙක් හැබැයි මම මගේ අයිඩියාස් ෂෙයා කරගන්න. මේකට මොවා මොකද හිතන්නේ? මම ප්‍රොඩක්ට් එක අලුතෙන් හදුවම ටීම් එකේ එකෙක්ගෙන් අහන මල්ලි මේක කොහොමද? නංගි මේක මොකද හිතන්නේ මේක ගැන? ඒ වගේ මම හිතන්නේ අර කමියුනිටි කියන කන්සෙප්ට් එක ඔතනටත් එනවා. ඒක මගේ ෆැමිලි එක. මොකද තමන් ගෙවල් වල ගත කරන කාලයෙන් පස්සේ වැඩිපුරම කාලයක් ඔෆිස් එකේ ගත කරන්නේ. මේ තමයි ෆැමිලි එක. ඉතින් මේකත් ෆැමිලි එකක් හින්දා මේ ෆැමිලි කියන කන්සෙප්ට් එක මම තියාගන්නවා. අර CEO කියන ලෙවල් එකට එන්න මම ආස නැහැ. ඇඟිලි දික් කරන්න මම කැමති නැහැ. මමත් ඒගොල්ලන්ගේ පාට් එකක්. අපි ෆේල් වුණාම ෆේල් වෙලා නැහැ, වෙන්නේ නැහැ. හැබැයි අපි හදිස්සියෙන් මොකක් හරි ඉෂුව එකක් වුණාම මට ඇඟිලි මම කැමති නැහැ ඇඟිලි දික් කරන්න. මොකද වගකීම් මගේ නම් මම ඇඟිල්ල මට දික් කර ගන්න ඕනේ. ඉතින් මගේ මැනේජ්මන්ට් ඉෂුව එකක් තහින්දා තමයි මොකක් හරි ඉෂුව එකක් වෙනවා නම් වෙන්නේ. ඉතින් මම අර ෆැමිලි කියන කන්සෙප්ට් එක ඇතුලේ ඉන්න කැමති CEO කන්සෙප්ට් එකට යන්න කලින්. ඔව් ෆේල් වෙලා නැහැ, වෙන්නෙත් නැහැ කියලා බොහොම විශ්වාසයෙන් කියනවා තිරින. හැබැයි යම් යම් විදිහේ පසුබෑම් සිද්ධ වෙලා ඇති. මේක ජර්නි එකක්නේ. ඒ වගේ අවස්ථාවවලදී කවදාවත් මේක අතාරින්න ඕනේ දැන් ඇති කියලා හිතුණු අවස්ථා තියෙනවද? එකක් තියෙනවා. සහ මම මුලින්ම කියන්න ඕනේ මේ ෆේලියර්ස් කියන්නේ මොකක්ද? මට ඔක ඩෙන්ටිෆයි කරගන්න ටිකක් කල් ගියා. ඔයා ගිව් අප් කරන එක තමයි ෆේලියර් එක. ඔයාට වරදින එක ෆේලියර් එකක් නෙවෙයි. ඔයාට වරදින එක තව ස්ටෙප් එකක්. ඔයා ඊළඟ හරි මේක වැඩ කරේ නැහැ එනම වෙන මොනවා හරි කරන්න ඕනේ. මේක වැඩ කරන වෙන මොනවා හරි කරන්න ඕනේ. ඔයා ගිව් අප් කරපු අන්න ඔයා ෆේලියර් එකක්. මම කම්පැනි එක අවුරුදු දෙකකට කලින් සම්පූර්ණ ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් දවස්වල නවත්තනවා. මගේ ඔක්කොම නවත්තලා මම බිස්නස් එක නවත්තලා මගේ බඩුත් නැහැ, මැෂිනුත් විකුණලා ණය වගේකුත් තියෙනවා ගෙවන්න මම කම්පැනි එකම නවත්තලා දානවා. නවත්තලා දාලා බඩුමුකුත් නැහැ, මම මැෂින් එකත් එක්ක ඉඳන් ඉන්නකොට මගේ අයියා ඉන්න පාස්ටර් කෙනෙක්. මම ඒක ඉස්සලා මගේ ගෝඩ්ව ගාවගත්තේ පාස්ටර් කෙනෙක්. ඒ ආවිල්ලා මට කතා කරනවා. සංක මුයි මොනවද කරන්නේ වැඩක් කරන්න? මං කිව්වා මම මේමයි පොඩි ප්‍රශ්නයක් මේමයි කියලා. එතන ලොකු ස්ටෝරි එකක් වෙනවා. ඊට පස්සේ මට බයිබලෙන් දේවල් වගේක් අරන් පෙන්නන නෑ. අපි ඔයා හිතන විදිය තමයි ඔයා. ඔයා දෙවෙනවාසෙන් ඉල්ලන්න ඔයාට ඕන දේ. සහ එතනට මම අදාළ කරගන්න දේ මම දැනගන්න ඕනේ මට මොනවද ඕනි කියලා. එතකොට මං එවෙලේ හරි මම මගේ ස්පිරිචුවල් ලයිෆ් එකත් හදාගෙන එන ගමන් කම්පැනි එක ඩෙවලොප් කරන්න පටන් ගන්නවා. එතකොට මගේ මයින්ඩ්සෙට් වෙනස් වෙනවා. වෙනදට අර මම කිව්වේ මේ ඉස්සර මම ওই CEO කන්සෙප්ට් එකේ හිටියේ. මම දැන් ඉන්නේ ෆැමිලි කන්සෙප්ට් එකේ. මගේ ගොඩක් මම අර ව්‍යවසායකය මං ඉස්සල කිව්වේ මාව වෙනස් කරගන්න ඕනේ කියලා. මුලින්ම මම ඉගෙන ගන්න ඕනේ කම්පැනිය දියුණු කරන්න නෙමේ මහන්සි වෙනවා. මම අවුරුදු දෙකකට කලින් ඕක පටන් ගන්නවා. අර ඔක්කොම අයින් කළා ડિප්‍රෙෂන් වගේ හැදිලා හිටපු මම තීරණ ගන්න නැහැ. ෆේලියර් කියන්නේ ස්ටෙප් එකක් විතරයි. මම ගිව් අප් කරොත් අන්න මම ෆේලියර් එකක්. හැබැයි මම ගිව් අප් කරනකම් මම ෆේලියර් එකක් නෙමේ කියන තැනට ඇවිල්ලා මම එකම අවස්ථාවේ ෆේල් වෙලා තියෙන ඒ වගේ. හැබැයි මම මේක චාන්ස් එකක් කරගත්ත අර මගේ ඊළඟ ගමනට යන ස්ටෙප් එක ඉක්මනට යන්න. මම තීරණ ගත්තා නෑ එහෙම ගිව් අප් කරන්න බෑ. මම ඊට පස්සේ ආයෙ මැෂින්ස් සල්ලි දීලා අරගෙන ණය ගන්නෙත් නැතුව
ප්‍රඩක්ස් විස්සක් කරලා මම වෙනස් කරන මගේ ප්ලෑන්ස්. ඔයා ෆෙල් වෙනවනම් එක දිගට ඔයා මතක තියාගෙන ඔයා ප්ලෑන්ස් වෙනස් කරන්න කාලි හරි. මම ඊට පස්සේ මම TikTok එකේ වීඩියෝස් දාන්න පටන් ගත්තා, දාගන්න පටන් අරන් ඉස්සර මම දැන් මාසෙට වොලස් දෙකක් විකුණ ගන්න බැරි තත්ත්වයට ආවා ওই ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් ඔය ඔය ප්‍රශ්න හින්දා. මම දවසක් මට අමතක වෙන්නේ නැහැ, මම දානෝ මම ඊට පස්සේ මගේ අයියාගේ කීමට මම වොලට් 20ක් හදනවා. සතියක් මහන්සි වෙනවා මම නිදි මරලා. ඒක මම නිදාගන්නේ පාන්දර 3ට 4ට, නැගිටින්නේ ආයේ 7ට. උම සතියක් එක දිගට වැඩ කළා. මම වොලට් 20ක් හදලා මම TikTok එකේ වීඩියෝ දානවා. මෙහෙම වොලට්ස් එකක් හදලා තින්නේ. අද වෙබ්සයිට් එකේ මම අප් කරනවා උදේ 10 වෙද්දි. මට ආයක මතක වෙන්නේ නැහැ උදේ 10 වෙද්දි අප් කරනවා මේවයි මේවයි කියලා. මම කන්සෙප්ට් එක මාරු කරනවා. මම එක්ස්ප්ලেইন කරනවා ලෙදර්ස් ගැන, මේ මොනවාද, මේක කොහොමද වෙන්නේ කියලා. කරාට පස්සේ මම හිතන්නේ පැය 5ක් ඇතුළත මුළු වොලට්ස් ඒ හදපු 20ම විකිනෙනවා. එතකොට මම තේරුම් යනවා, හරි මම කොහොමද ෆේලිය එකක් වෙන්නේ. හරි ඒ සල්ලි වලින් තව ලෙදර්ස් අරන් එතනින් එහා පටන් ගන්නවා ආයේ බිස්නස් එක. ඒක තමයි අද වෙනකන් කරන් යන්නේ. ඉතින් ෆේලිය කියන එක ඔප්ෂන් එකක්. ෆේලිය කියන එක ඔප්ෂන් එකක් ඔයා ඔයාට දාගන්න. මම මේ වෙලේ නැවතුණා නම් එහෙම අද සිලෝන් ලෙදර් ක්‍රාෆ්ට්ස් නැහැ, සහ අර වීඩියෝස් කරන ඒවා ඔක්කොම නැති වෙලා යනවා. හැබැයි මම මේ වෙලේ තීරණයක් ගන්නවා, නෑ මේක මම පිළිගන්නේ නැහැ. ඒකයි මම සමහරලාට කියන්නේ මම බිස්නස් මට පාඩු වෙන්නේ නැහැ, බිස්නස් වරදින්නේ නැහැ කියලා. මොකද මම කියන දේ මට සිද්ධ වෙන්නේ. මම කියනවා නම් නැහැ මම හොඳට බිස්නස් කරන් යනවා කියලා, මම හොඳට බිස්නස් කරන් යනවා. ඉතින් ෆේලිය කියන එක පිළිගන්න එපා කවුරුත්. තිලින කියන්නේ ඉතාම ඉෆෙක්ටිව්ලි සෝෂල් මීඩියා භාවිතා කරන කෙනෙක්. මොන ප්ලැට්ෆෝම්ද භාවිතා කරන්නේ? මම TikTok ඉන්නවා, Instagram ඉන්නවා, Facebook ඉන්නවා, YouTube ඉන්නවා. මම දැන් එච්චර තියන්නේ Twitter නෑ, අනිත් ඔක්කොම ඉන්නවා. ඒ හරහා තැනවුම් ලැබෙනවද, සහ ඔබ කිව්වා ඔබ වෙනත් අයට මේ නිර්මාණ කරන විදිහ කියලා දෙන ප්ලැට්ෆෝම් එකක් තියෙනවා කියලා? ඔව්, මම කියලා දෙන YouTube භාවිතා කරනවා වැඩිපුරම. TikTok එකේ මගේ මම හිතන්නේ 70,000කට අධික ප්‍රමාණයක් ඉන්නවා එතන. වීඩියෝස් බලන්න සහ රැට ස්ට්‍රෙස් වෙලාවම කාම් වෙන්න කැමති අය ඉන්නවා එතන ගොඩක්. ඉතින් මම ඒගොල්ලන්ට ASMR හදනවා සහ ෆ්‍රී ලෙදර් ක්‍රාෆ්ටින් කියලා දෙනවා. මගේ YouTube channel එකට ගියොත් එමෙ එතන ෆ්‍රී ඕනතරම් නොලෙජ් එක තියෙනවා. ඔයාට තනියම ගෙදර ඉඳන් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් වෙනවා. ඉතින් වැඩිපුරම TikTok එකයි YouTube එකයි තමයි මම පාවිච්චි කරන්නේ කට්ටියත් එක්ක කමියුනිකේට් කරන්න. ඊට අමතරව Instagram තියෙනවා. මම අද වෙනකන් මේ අවුරුද්දට ගිය අවුරුද්දේ භාගයක් දොරට මම ප්‍රොමෝෂන්ස් වලට සතපාකත් වීදම් කළා නැහැ. මගේ වීඩියෝ දාලා මිනිසුන් අප්ඩේට් කරන ඉඳන් තමයි මට වීඩියෝ බිස්නස් ඇවිල්ලා තියෙන්නේ. තිලින මේ සෝෂල් මීඩියා භාවිතා කරන කෙනෙක්, සෝෂල් මීඩියා හරහා අයව දැනුවත් කරන කෙනෙක්. දැන් ඔබ හිතන්නේ දැන් ලංකාව වගේ රටක, ලංකාවේ ආර්ථික අර්බුදයක් තිබුණා, දැන් කෙමෙන් අපි යථාතත්ත්වයට පත්වෙමින් ඉන්නවා. ඔන්ටර්ප්‍රිනුව කෙනෙක් වෙන්න ඕනේ, අලුතෙන් දෙයක් පටන් ගන්න ඕනේ කියලා හිතනවා නම්, එහෙම හිතන කෙනෙකුට අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ලංකාව ඇතුලේ දැනට හැදිලා තියෙනවද? ලංකාව ඇතුලේ කියන එකට වඩා අපි බලන්න ඕනේ ඔයා කොහෙන්ද ඒක හොයා ගන්න ඕනේ කියලා. දැන් ලෙදර් ක්‍රාෆ්ටින් පටන් ගන්නවා ලංකාවේ තිබ්බේ නැහැ කිසි දෙයක්. හැබැයි මම ඒක ගිහලා හොයාගත්තා. අපිට ඉන්ටර්නෙට් තියෙනවා, ෆෝන් එකක් තියෙනවා, කම්පියුටර් එකක් තියෙනවා. ලංකාවේ බඩු විකුණන්න බැරනම් පිටරට විකුණන්න. අපි එක්ස්කියුස් එකක් හදාගන්නේ නැතුව අපි අපිට ඕන දේ හදාගෙන ගියොත් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් අර අතනට කොටු වෙන්න එපා. ලංකාවේ හදලා දෙන්නකම් ගවර්න්මන්ට් එකෙන් හදලා දෙන්නකම් නෑ එපා. ඒ කියන්නේ ඔයාට කන්න බොන්න ඕන නම් ඔයා හම්බ කරන්න. කාගෙන් ගවර්න්මන්ට් එකෙන් හදලා දෙනකන් හිටියා නම් ලෙද ගෙන්නන්න විදියක් මම තාම බලන් ඉන්නවා. හැබැයි මම ඒ වගේ ඒවට ක්‍රම හොයාගත්තා. ලංකාවේ හරි පේමන්ට්ස් ගන්න විදියක් නැත්නම් මම පේමන්ට්ස් ගන්න විදියක් හොයාගත්තා. ඊට පස්සේ ලෙදර්ස් ලංකාවට ගෙන්නන්න නැත්නම් ගෙන්නන්න විදියක් හොයාගත්තා. අපි හැමතිස්සෙම හොයාගෙන යන්න ඕනේ. හම්බ වෙනකන් ඉන්න කන්සර්ට් එක මේ විදියට මම කැමති නැහැ. ඉතින් ලංකාවේ කියලා එතන අපි කැටගරි කරන්නේ නැතුව මිනිස්සුන්ට තියනද? ඔව්, අපේ ලංකාවට ක්‍රමයක් තියෙනවා. අපිට කරන්න උවමනාවක් තියෙනවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. තිරින අපිට කියන්න ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔබ ඉදිරි බලාපොරොත්තු. ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා සිලෝන් ලෙදර් ක්‍රාෆ්ට් කියන එක ලෝකේ ඉහළ වෙළඳාමයකට අරන් යන්න. ලුයි විටෝන්, ගුචි ඒ වගේ ලොකු වෙළඳාමයකට අරන් යන්න තමයි මගේ ටාගට් එක තියෙන්නේ. ඔබේ ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතමත් ඉක්මනින් ඉෂ්ට වේවා කියලා අපි බිසි කතා තුළින් ප්‍රාර්ථනා කරනවා. අද අපි බිසි කතා වැඩසටහනට ආරාධනා කළේ සිලෝන් ලෙදර් ක්‍රාෆ්ට් නිර්මාතෘ සහ හිමිකරු තිරින පෙරේරා මහත්මයා. තිරින බොහොම ස්තුතියි ආවට. බොහොම ස්තුතියි මට ඉන්වයිට් කරන්න. ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයා වන ස්ටීව් ජොබ්ස් කියනවා, ඔබේ සිහින ඔබට මග හැරෙන අතහැරෙන හැම වෙලේම ඔබේ අනාගතයෙන් කොටසක් මේ යනවා කියලා. එනිසා සිහින අතාරින්න එපා. කොහොම හරි ඔබේ සිහින සාර්ථක කරගන්න, ජය ගන්න කියලා අප ඔබට කියනවා. නැවතත් මුණ ගැහෙනවා ලබන සතියේ. අයබෝවන්.